ආදරණීය හදවතක් තියෙන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් නිෂ්කල channel එකට. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ අද ඔයාලව ඉස්කෝලේ කාලේ මතක වලට අරන් යන්න. ඒ වෙනුවෙන් අපි තෝරගත්තේ 2019 රිලීස් වෙච්ච ඔරු ආදර ලව් කියන මලයාලම් චිත්‍රපටිය. පාසල් ප්‍රේමය. ඉතින් මේක කාටත් හුරු වචනයක්නේ. රෝෂා කියන නහරකාරයා තමයි අද අපේ ප්‍රේමවන්තයා. ඉතින් ඩොන් බොස්කෝ කියන මේ ප්‍රයිවට් ස්කූල් එකට මෙයා ඇතුළත් වෙන්නේ උසස් පෙළ විද්‍යාංශයෙන් ඉගෙන ගන්න. ජූනියර් කෙනෙක් විදිහට රෝෂා ඇතුළත් වුණාට පළවෙනි දවසේම සීනියර් කෙනෙක් වගේ පොඩි කෙල්ලොන්ව රැග් කරනවා. එක කෙල්ලෙක් දිහා බලාගෙන ඉඳලා එයාට විසිල් ගහලා කතා කරලා සැලූට් එකක් ගහන්න කියලා රෝෂා යාට අණ දෙනවා. ඉතින් මේ කෙල්ලගේ නම තමයි ප්‍රියා. මෙයා රෝෂා කිව්ව විදිහට ලැජ්ජාවෙන් සැලූට් එකකුත් ගහනවා. ඊට පස්සේ රෝෂා කියනවා ඔයාට කවුරු හරි විහිළු කරොත් එහෙම ඒ ගැන මට කියන්න කියලා. රෝෂා මෙහෙම වැඩදදා ඉද්දි එක කොල්ලෙක් ඇවිල්ලා මෙයාට කතා කරනවා. හැබැයි රෝෂාට කවුරුත් පේන්නේ නැහැ. ආයේ බිම බලද්දි රෝෂා දකිනවා මිටි කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. උඹ කවද්ද සීනියර් කෙනෙක් උනේ කියලා මේ කෙනා රෝෂාගෙන් අහනවා. රෝෂා කියනවා මං නිකන් ආතල් එකටයි එහෙම කරේ කියලා. ඉතින් අපි තව ආතල් එකක් ගමුද කියලා අහලා ප්‍රියාවත් මෙතනින් යවලා මේ කොටා එයාලගේ සෙට් එකට කතා කරනවා. ඉතින් මේ තමයි සීනියර්ස්ලා සෙට් එක. රෝෂාව පැත්තකට එක් කරගෙන ගිහින් මේ සීනියර්ස්ලා ටික රැග් කරන්න හදද්දි එක ගර්ල් කෙනෙක් ප්‍රින්සිපල් වෙනවා කියලා මෙතනින් රෝෂාව බේරගන්නවා. රෝෂා මෙයාට තෑන්ක්ස් කරලා එයාත් එක්ක කතා කරද්දි දැනගන්නවා මෙයාගේ නම ගාදා කියලා. ඒ වගේම මෙයාත් ඉගෙනගන්නේ සයන්ස් එකේ කියලා රෝෂා දැනගන්නවා. ඉතින් මේ දෙන්න කතා කර කර යන අතරෙදි ගෝපු, මනවාලන්, මැතිව්. ඉතින් මේ රෝෂාගේ යාළුවෝ තුන්දෙනා මේ දෙන්නව දැකලා අඩේ මූ ආපු ගමන්ම කෑල්ලක් සෙට් කරන් කියලා රෝෂාට සුබ පතනවා. අලුතින් ආව බැච් එක පිළිගන්න ඉස්කෝලෙන් මේ විදිහට පිළිගැනීමේ උත්සවයක් පවත්වනවා. ඉතින් ඕනම බැච් එක මහත බෝලේ වගේ කෙනෙක් හිටියේ නැත්නම් ඒක අඩුපාඩුවක්. ඉතින් රෝෂලාගේ සෙට් එකේ මහතට හිටපු කොල්ලා තමයි පවනා. හැමෝගෙම හිට නිවෙන විදියට ප්‍රසංගයේ හරි ලස්සන සින්දු ටිකක් මේ වෙලාවේදී ප්ලේ වෙනවා. ප්‍රසංගය ගැන සිහියක් නැතුව පවන එක කෙල්ලෙක් දිහා බැල්ම දාගෙන ඉද්දි ගෝපුත් ඇවිල්ලා ඒ කෙල්ල ළඟින්ම හිට ගන්නවා. මැතිව් හරි ආසාවෙන් මේ ගායනා වෙන සින්දු අහගෙන ඉන්නවා. දුර්ලභ මුතුමලක් වැනි කාන්තාවක් මේ විදිහට සින්දු වල වචන කියාගෙන යද්දි මැතිව් දකිනවා රැසීමට පරක්කු වෙලා එන මුස්ලිම් කෙල්ලෙක්ව. මේ ගර්ල්ගේ නම සනා. ඉතින් මෙයා ගාදව දැකලා එයාව අඳුරගෙන එයා ළඟට ගිහින් ඉඳ ගන්නවා. මේ වෙද්දි මැතිව්ගේ අවධානය නම් තියෙන්නේ සනාගේ පැත්තට විතරමයි. ඔහුගේ ප්‍රථම දැක්මෙන්ම ඇය ඔහුට ආලය කළා. මේ විදිහට අර්ථවත් වෙන ගීතවලට රූප රචනයක් දෙන්නේ රෝෂයි ප්‍රියයි. ඉතින් රැස්වීම ගැන සිහියක් නැති මේ ප්‍රේමවන්තයෝ දෙන්නා ඇස් වලින් කතා කර කර ආදරේ විඳිනවා. ඉතින් ඔය විදිහට උසස් පෙළට ආපු ගමන්ම කට්ටියක්ම ප්‍රේම කතා ලියන්න පටන් ගන්නවා. මේ දේවල් දකින පවන නම් බලාපොරොත්තු සුන් වෙච්ච දුකෙන් තමයි ඉන්නේ. පවන මොන මූඩ් එකේ හිටියත් මනවාලන් මේ වෙලාවේදීත් එයාව විහිළුවට ගන්නවා. හැබැයි ඒ උන දෙන් පවනට බලාපොරොත්තුවක් ලැබෙනවා. මොකද සනායවිත් පවනගේ පිටේ තිබ්බ ස්ටිකර් එක ගලවලා එයාටට දීලා හිනාවලා යන නිසා. මම් ප්‍රේමයෙන් බැඳිලා ඉන්නේ කියලා පවන රෝෂට එක පැත්තකින් කියද්දි මැතිව්ත් එයාගේ ක්‍රෂ් එක ගැන එයාගේ යාළුවන්ට කියනවා. ලස්සන කෙල්ල සයන්ස් තමයි තෝරගන්නේ කියලා ගෝපු විශ්වාසයෙන් කියනවා සනායත්තේ සයන්ස් එකේ කියලා. එක පන්තිය නිසා වැඩේ ලේසි වෙයි කියලා මැතිව් මේ වෙලාවේදී සතුටු වෙනවා. පවන ඊළඟ දවසේ රෝෂත් එක්ක හොඳටම වැස්සේ ඉස්කෝලේට එනවා. ඉක්මනට ටිකිරි මොලෙන් ප්ලෑන් එකක් හදාගන්න පවන යාළුවෙක්ට කතා කරලා මෙයාලගේ කුඩේ දීලා යවලා බස් හෝල්ට් එකට වෙලා රෝෂත් එක්ක ඉන්නවා. ප්ලෑන් එකේ විදිහට පවන දැන් හදන්නේ සනාගේ කුඩේ යටින් යන්න. සනා ළඟට ලං වෙලා උණුහුමේ යන හැටි මනෝපහරක් ගන්න පවනට රෝෂා පවනට පෙන්නනවා සනා රේන් කෝට් එකක් අඳගෙන එනවා. රෝෂාට හිනාව නවත්ත ගන්න බැරි වෙනවා. පවන රේන් කෝට් එක හොයාගත්ත මිනිස්සයාටත් ශාප කර කර ඉද්දි රෝෂා දකිනවා ගාදයි ප්‍රියයි දෙන්න කුඩයක් යටින් එනවා. "තෑන්ක් යූ බං" අදහසට කියලා රෝෂා දුවගෙන යනවා අර කුඩේ යටට. ටික වෙලාවක් යද්දි ගාදට දැනෙනවා රෝෂාගේ හිතේ ප්‍රියා ගැන අදහසක් තියෙනවා කියලා. ගාදා හිමීට මං පල්ලියට ගිහින් පන්තියට එන්නම් කියලා එතනින් මාරු වෙලා යනවා. රෝෂායි ප්‍රියයි දෙන්නම හරි කැමැත්තෙන් මේ විදිහට කුඩේ යටින් යනවා. රෝෂා එකපාර ප්‍රියාව තෙමෙන්න දාලා දුවගෙන ගිහින් එක තැනක නවතිනවා. මාව හොඳටම තෙමිලා කියලා ප්‍රියා බැනගෙන එද්දි රෝෂා කුඩේ තියෙන වතුර ටිකත් එයාට හිනා. ඉතින් රෝෂාගේ මේ පිස්සු වැඩවලට හිනා වෙලා ප්‍රියා එතනින් යනවා.
गाध मे विधियट मेयट तनिमे चांस दुन हिंदा रोषा याट थैंक्स करनो एवगेम प्रियाव से गाधगे उदव तिलनो रोषा हनवा गाधा याट को किला अने को नंगा मंग विनोदे निधास किरीलियागे मे विधियट इन्नाला गाधा किएन मेवेलावधि गाधव होयागने सनाव मेतिव दुरेना दकीनव गोप क्यूव कताव एतने किला सनादिहा बलागने सना कोमस्पंतियट अनव ඉතින් ගෝපු හිනා වෙලා කියනවා ලස්සන කෙල්ලෝ වාණිජ විද්‍යාව උනත් තෝරගන්න පුළුවන් කියලා. කෙල්ලෙක් නැතුව සෙට් එකේ ඉන්න එකම කොල්ල මනවාලන් අනිත් කට්ටියට ඇද කීක ඉන්න අතරෙදි එකපාර නැගිටලා කාදිහාද මේ මනමාල වැල්මක් දාගෙන ඉන්නේ. ඉතින් මේ තමයි මෙයාලට සත්ව විද්‍යාව උගන්වන ස්නේහ මිස්. ඉතින් මිස් මේ අලුත් ළමයි සෙට් එකට යව අඳුන්නලා දීලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් දෙනවා. කාටත් කලින් මනවාලන් නැගිටලා අහනවා මිස්ටර් පෙම්වතෙක් ඉන්නවද කියලා. पुते मनवालन ओया स्टाफ रूम एनको इतकोट मम्मगे आदर कथा ओयाट किस्नेमीन इतिम पंती हेमोटम तमंग अंदरवास्तावा मैडम मेवलावधि देनवा इतिंग इलांग पीरियडेदी अने मैथ सर हेमगण गुरुरेखम वगे मे सर मुलिम लमाइट नोमिलेम अववाद टिका देनवा इतिम मे विद्यट सर की पीरियड इवरवेलायनो प्रिया गाधत् टिका कथाकने के रोषा विद प्रियाव करगने रोषा कियनवा अपिदेन्ना मेच्चरिक्मंट सेट्वेई कियला मम हितुवेने कियला कौद सेट्वेला इन्ने कियला प्रिया अहनवा ऐयो इयेहेनम्मट हेग्गहुवे प्रिया कियनवा मं हेग्गहुवे नै ओया हितेम्म अवागेन इन्नवा वगे पेन्ने कियला ओ मं हितेम्म अवागेन नैद कियला रोषा अहक बलनवा इतिन प्रियात् तिबेटम वगे ए पैत्त बलला पहु हरेद्दि रोषा यट हादुवक देन्ने प्रियाट हिता गन्नवत् बैरी विदियट समहार विट मेकत्वा हितेम्मवागण्यतिकेला रोषा इतनी यनवा उन्नदे हिंद प्रिया रोषा ब्लॉक करला कियला रोषा गुड़ा कौलन तमा इन्ने इतिम मे उन्नदेटा रोषा उदव इल्लान्ने गाधगे इतिम मे वेद्दित प्रिया यागे आलुवाट मे वेच्च देवल कियला तिबुना प्रिया कियनवा मेयाटे वल्वेडे करला ओयाट कियन्न पुलुवन्ना मं एयाट किव्वहम मोकद वेन्ने कियला इतिम रोषा हनवा अय्यो आयेकट कैमति उने नैद्द कियला प्रिया कियनवा नै कियला अने बरु की अंडप गाधा किएन ओया कमती निशाने हेमोटमे गैन क्यूवे अकमति नंगी प्रिंसिपल किबनी कियला आवगम प्रश्न दागंड मटो उन्ने नतु मेयाट तीन कमेत्तकट नेमे कियला प्रिया किएन ओया मह वंचा कार्य मगे कोल्ला हरिम हुंदाई मंग ओया उना नंग मेवेद्दी मेयत्तके आलुवेला कियला गाधा किएन प्रिया मेवेलावेदि गाधट चैलेंज करनवा एहनं ओया मेयत्तके आलुवेन्नको कियला आय कवदावत मंगवाट आदर करेला रोषट कियागन प्रियातनीनवा इतिं गाधा आलुवेक विधिट रोषट मेकर उदव्यंग पस्यवा मेकअपल सेट इधकेला बलम इति प्रियाट पेन्न गाधा रोषट लंगवेला इन्ने यागे पेमवती वगे हेबईन गाधट हितगिंगिन्न शान कियला कोल्ले मे देवल दकीनवा इति मेयाट मेक प्रश्न आतेनवा इति इवसगे निन्न बेरीतन शान गिहिल्ला गाधगे मेघन अहनवा गाध विहिलुवट शांड कियनवा माई रोषाय गुडक आदरे करनवा मेकनवा खाटवत कियन्ने हेम एपा कियला हेबाई शान गाधट कैमत्तेन इन्न निसाम मेक अहगेन अनित पैत्तेट गिहिल्ला प्रियाट मेगेन कियनवा ओन्न दैन्नम इतिम प्रियाट रोषाव अत्तरगन्न अदहसक नै प्रिया शेप एके गाधा लंगट गिहिल्ला एयागेन मेगेन हिमीट अहनवा इतिम दैन गाधनम होंदटम दान्नवा प्रियाट मेगेन किव्वे कौद कियला इतिन गाधा गिहिन रोषत् एक्क मेगेन किव्वट पस्से रोषा प्रियाट गिहिन कियनवा दन्ने वगे इन्नेपा ओया मट कैमती कियला मन दन्नवा कियला इतिन प्रिया तनित केल्लो वगेम गणन उस्सन जातिय केने गाधा पिटिपस्सेन इन्नवा कियला दन्ने नैतुव प्रिया कियनवा एया बोरु कारिया मन ओयालगेन किसि देयक अहुवे नै कियला ऐ ओच्चर बोरु करन्ने कियला गाधा प्रियात् एक्क वाद करनवा इतिम प्रिया देन्नटम गस्सला तरह पेन्नला एतनिन यनवा मे दवसे रे रोषागे कटवर दिन हिंदा पवन देनगन्नो मैथ्यू सनागे पस्सेन यनवा कियला इतिम गाधत् मे गैन विस्तर पवनट कियनवा इतिम ओन्न ईलंग दवसेदी पवन स्कूल एकेदी कट्टियम इन्न तन मैथ्यू एक्क सना गैन वाद करनवा गाधा कियनवा कोमस एके केल्लेक वेनुवेन लज्ज नैतुव रंडु करन्न नैतुव अपिट ओस एकक दाला एक्केनेक्क तोरमु कियला इतिम मेकेन दिनाने पवन इतिम मैथ्यूगे हीन बोंदवेला यानवा मैथ्यूगे यालुवा गोपुहानवा उंब वगे थडियेट्टेगी कैमती वेद कियला मंग कैमती करगानवा एयावेनु मंग अदेइंदन डायट करनवा कियला पवन कियनवा उंब डायट करनवद मनवालन कियनवा ईट होंदाई उंब एकिट कैम गेनत दीला एकिव महत् करानां कियला इतिम कट्टियम थडियेट विहिलु करद्दी
ගාදව්ව ගණන් ගන්න එපා කියලා එයාව ෂේප් කරනවා. පවන සනාට චොක්ලට් එකක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙයා චොක්ලට් එකක් අතේ තියාගෙන ඉන්නවා සීනියර්ස්ලා දකිනවා. ඉතින් කවුද පෙම්වතිය කියලා පවනගෙන් මේ කට්ටිය අහලා සනා ගැන මෙයාලා විස්තර දැනගන්නවා. ඉතින් පවනට මෙයාලා කියනවා ওই චොක්ලට් එක සනාට දෙද්දි අක්කු කියන කෙනා දුන්නා කියලා දෙන්න කියලා. කවුද ඒ අක්කු කියලා පවනට ප්‍රශ්නයක්. ඉතින් අක්කු කියන්නේ සීනියර් බැජ් එකේ ඉන්න හොඳ ඩාන්සර් කෙනෙක්. ඉතින් අක්කු ඇවිල්ලා මම තමයි අක්කු කියලා කිව්වහම පවන කියනවා මොන නමක්ද බං ඒක කියලා. ඉතින් අක්කු කියනවා ඔයා සනාට කියලා ගත්ත චොක්ලට් එක මං දුන්නා කියලා දෙන්න කියලා. මේක ගත්තේ මගේ සල්ලි වලින්. නැතු උඹේ තාත්තගේ සල්ලි වලින් නෙවෙයි කියලා පවන කියනවා. ඉතින් රෝෂටත් මෙතනින් යන්න කියලා මේ සෙට් එකම එකතු වෙලා පවනට හොඳටම ගහනවා. ඉතින් සීනියර්ස්ලා බල කරපු හින්දම මේක අන්නාර අක්කෝ යාට දෙන්න කිව්වා කියලා සනාට පවන ගිහින් මේ චොක්ලට් එක දෙනවා. ඕනනම් මං ගිහින් කියන්නම් ඔයා අක්කුට කැමති නෑ කියලා. හැබැයි සනා කියනවා නෑ නෑ මං ඉස්සරින්දන් එයාගේ ලොකු ෆෑන් කෙනෙක්. මට ඒ කැමැත්ත කියා ගන්න බැරුව තමයි හිටියේ. ඔයා මේ කරපු දෙයට ගොඩක් තෑන්ක්ස් කියලා සනා යනවා අක්කු ළඟට. පරණ මතකත් එක්ක තනි වෙන පවනගේ දුක අහන්න ගහක් උඩ ඉඳන් එකපාරට බිමට එන්න මනවාල. මට දරා ගන්න බෑ බං. හැම වෙලේම මහතයව සමච්චලයට ගන්නවා. එයාට කෙල්ලෝ යාළුවෝ ගොඩක් හිටියත් ආදරය කරන්න කවුරුත් නැහැ. මොකද එයා මහතයිනේ. පවනගේ මේ කතාව නම් මනවාලන්ගේ හිතට ගොඩක් වදිනවා. පවනවත් එක්කරගෙන මනවාලන් යාළුවෝ කට්ටිය ළඟට යද්දි මැතිව් කියනවා හොඳ වෙලාවට උඹ ටොස් එක දින්නේ නැත්තම් ඔය කෑම කන්න වෙන්නේ මටනේ කියලා. පවනගේ හිත හදන්න හොඳම කතා ටික කියන්නේ මේ වෙලාවේදී ගෝපු. මචං කෙල්ලෝ නිසා නිින්ද නැති කරගන්න එක තේරුමක් නැහැ. අපි උන් පස්සේ ගිහින් කෝල් කරලා මැසේජ් කරලා අපේ සීමිත සම්පත් වලින් උන්ට සලකනවා. ෆෝන් කාඩුත් තරම් දීලා උපන් දින වලටයි වැලන්ටයින් වලටයි කාඩුත් දීලා යට ඇඳුමක්වත් ගන්න සල්ලි නැති අපි උන්ට තෑගි දෙන්න ණයට සල්ලි ගන්නවා. ඒකල්ල අන්තිමේටම ඒ සේරගේම වටිනාකම නැති කරන එකම එක දෙබසකි. පවන ඒ මොකද්ද ඒ වචන ටික කියලා අහද්දි ගෝපු ඇක්ෂන් දාලම මේක කියනවා. අයියේ අපේ ගෙදර අය මේ සම්බන්ධ ගැන දැනගෙන ඔන්න ඔය ටිකයි අන්තිමට අහගන්න වෙන්නේ කියලා උන් වෙනුවෙන් අඬලා කඳුළු නාස්ති කරගන්න එපා කියලා ගෝපු කියනවා. යාළුකමත් එක්ක කිසිම ආදරයක් සංසන්දනය කරන්න පුළුවන්ද බං කියලා මැතිව් කියද්දි ඉබේටම මේ යාළුවෝ කට්ටිය එකතු වෙලා පවනගේ ඇස්වල කඳුළු පිහදාලා ඉවරයි. පාසල් ජීවිතය තුලදී මුණ ගැහුණු මේ සෙට් එක තුලත් යාළුකම කියනේ ලස්සන බැඳීම ගොඩක් ශක්තිමත්ව තිබුණා. දුක සැප දෙකම එකට බෙදාගෙන ජීවිතයක නැවතුමක් වුණ පාසල් කාලෙදි මෙයාලා හරි විනෝදෙන් කාලෙ ගෙවනවා. ඉතින් ඔන්න ඊළඟට ඉස්කෝලේ දවසේදී මෙයාලගේ මැත් සර් සෙට් එකටම ඔලු උස්ස ගන්න බැරි විදිහේ ගාණක් දීලා තාම හැදුවේ නැද්ද කියලා කට්ටියගෙන් අහනවා. ඉතින් සර් එයාගේ පම්පෝරිය කියන්නේ මෙහෙමයි. අපේ සර් ඔය වගේ ගාණක් බෝඩ් එකේ ලියන්නත් කලින් මං ඒ ගැටලුව විසඳලා ඉවරයි. අපිටත් පුළුවන් සර්. හැබැයි සර්ගේ තත්ත්වයට හරි නෑනේ. ඒකයි සද්ද නැතුව ඉන්නේ කියලා මනවාලන් කියලා මුළු පන්තියම හිනාගස්සනවා. සර් මනවාලන්ව එකපාර නිකන් අතාරින්නෙත් නෑ. හෝම්වර්ක් කරාද කියලා මනවාලන්ට නැගිටින්න කියනවා. ඉතින් මනවාලන් නැගිටින්නේ මං විතරක් නෙවෙයි සර් මෙයාලත් කරලා නෑ කියලා යාළුවෝ සෙට් එකත් මාට්ටු කරලා. හෝම්වර්ක් කරලා නැති ප්‍රියා වොෂ්රූම් යන්න ඕනි කියලා සර්ට බටර් ගාලා කොහොම හරි පන්තිය කට් කරගන්නවා. කොල්ලෝ සෙට් එකට දඬුවම විදියට කට්ටියවම එළියට දාපු ගමන්ම රෝෂා ප්‍රියාව හොයාගෙන යනවා. රෝෂා ෂේප් එකේ ප්‍රියාගෙන් අහනවා ඔයා මට කැමති නේද කියලා. අනේ මං කැමති නෑ. ප්‍රියා එහෙම කියද්දි රෝෂා කියනවා එහෙනම් මං දීපු දේ ආයෙ මට දෙන්න කියලා. රෝෂාව රවට්ටලා ප්‍රියා යද්දි ප්‍රියා කියනවා පන්තියට එන්නකෝ මං ඒක දෙන්නම් කියලා. පන්තියට ඇවිල්ලා රෝෂා ප්‍රියා දිහා බලාගෙන ඉන්නවා. ප්‍රියා දකිනවා තුවක්කුව ලෝඩ් කරලා රෝෂාගේ හදවත පසාරු කරන් යන විදිහට රෝෂා දීපු දේ ආයෙම ප්‍රියා රෝෂාට දෙනවා. මේ අතරදී සර් කෙනෙක් පන්තියට ඇවිල්ලා පාසලේ වාර්ෂික සැමරුම් දිනය ගැන මෙයාලව දැනුවත් කරනවා. ඉතින් ඔන්න ඊළඟ දවසේ සැමරුම් උත්සවයේ හින්දා හැමෝම කලර් කිට් එකෙන් තමයි එන්නේ. රෝෂා ප්‍රියාගේ ලස්සන වර්ණනා කර කර මේ දෙන්න පැත්තකට වෙලා ඉන්න අතරෙදි සෙට් එකේ අනිත් අය නම් ප්ලෑන් කරන්නේ උත්සවයේදී සීනියර්ස්ලා ඉදිරිපත් කරන දේට වඩා හොඳ නැගලා යන වැඩක් අපි කරන්න ඕනේ කියලා. ඉතින් හොඳ ප්ලෑන් එකක් හදලා හැමෝගෙම හිතවලට දැනෙන්න දෙයක් මේ කට්ටිය කරනවා. ඉතින් ඔන්න ඊළඟ දවසේදී පන්තිය ගන්නන වෙලාවෙදිත් රෝෂා ඒව ගැන සිහියක් නැතුව ප්‍රියා දිහා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඔන්න ඉස්කෝලේ ඇරෙන වෙලාවත් ඇවිල්ලා. හැබැයි ප්‍රියා හැමෝම යනකම් පන්තියට වෙලා තනියම ඉඳගෙන ඉන්නවා. ප්‍රියා මෙහෙම නවතින්නේ රෝෂාගෙන් එක ප්‍රශ්නයක් අහන්න. ඉතින් රෝෂා ප්‍රියා ළඟට ඇවිත් ඉඳගත්තට පස්සේ ප්‍රියා අහනවා රෝෂා ඔයා මට ආදරය කරන්න ඇත්තටම නේද කියලා. මෝඩ කෙල්ල මං ඇත්තටම තමයි මේ ආදරය කරන්න කියලා රෝෂා කියනවා. ඉතින් ප්‍රියා හිතේ සැනසීමෙන් මේ විදිහට යන්න
හදද්දි එකපාර රෝෂාව නවත්ත ගන්නවා. S2 වහගන්න කියලා ප්‍රියා හදන්නේ රෝෂාගේ S2ම කිස් කරන්න. හැබැයි එක කිස් එකක් දෙද්දිම රෝෂා S අරින හින්දා ප්‍රියා ආය දෙන්න බෑ කියලා යනවා යන්න. ප්‍රියා ආයම දොරෙන් එබිලා බලලා රෝෂා මං ඔයාට ගොඩාක් 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 ආදරෙයි කියලා එතනින් යනවා. ඉතින් මේ ජෝඩුව කාටත් කලින් උදේම පන්තියට එන්නේ දෙන්නත් එක්ක කතා කර කර ඉන්න. මේ විදියට ඉන්න අතරදී යාළුවෝ කට්ටියම ඇවිල්ලා රෝෂා ළඟින් වාඩි වෙන නිසා ප්‍රියාට ටිකක් කේන්ති යනවා. ඉතින් රෝෂාට ප්‍රියාගේ පස්සෙන් යන්න වෙනවා යාව යාළු කරගන්න. රෝෂා ගිහින් අහනවා ඔයා මාත් එක්ක තරහයිද මොනවා හරි කියන්නකෝ කියලා. ප්‍රියා කියනවා මොනවා කිව්වත් කමක් නැද්ද කියලා. යනවා යන්න මෝඩයා කියලා ප්‍රියා එතනින් දුවගෙන යනවා. ඉතින් ටික වෙලාවක් යද්දී මේ දෙන්නගේ පුංචි රණ්ඩුව ඉවර වෙනවා. ඉතින් මේ ජෝඩුවට ඉස්කෝලෙ වෙලාවේදී විතරයි මුණ ගැහෙන්න chance එකක් හම්බෙන්නේ. ඉතින් මේ ලැබෙන වෙලාවේදී දෙන්නම එකටම ඉන්න try කරනවා. හැම මොහොතකම තමන්ගේ ආදරය හොයන් යන්න තමයි මේ දෙන්නගෙම හිත දැන් කියන්නේ. රෑ වෙලා ප්‍රියාට හැමදාම රෝෂා කතා කරන්න පුරුදු වෙලා හිටියා. ඉතින් එක දවසක් කතා කරද්දී ප්‍රියා කියනවා මට හරිම කම්මැලි, ගෙදර කවුරුත් නැහැ, එයාලා හැමෝම වෙඩින් එකට ගිහින් කියලා. ඉතින් රෝෂා එහෙනම් මං ඔයාව බලන්න එන්නද කියලා අහනවා. ප්‍රියා එපා කියද්දී අනේ ප්ලීස් මං එන්නම්කෝ කියලා තමන්ගේ ආදරේ හොයාගෙන ඒ වෙලාවෙම රෝෂා එනවා. ඔය විදිහට මේ කුළුඳුල් ආදරේ මේ ජෝඩුව හරි නිදහසේ විඳිනවා. පුංචි ගමනක් ගියත් එක ළඟම දෙන්න ඉඳගෙන ඒ මොහොතත් ආදරෙන් විඳින්න තමයි උත්සාහ කරන්නේ. මේ බස් එකේ තනියම ඉන්න ගාදට නම් මේ වෙලාවේදී අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. මේ වෙලාවේදී ගාද ළඟ හිටන් ඉන්න වේබදු රැවුල් කාරේක් එයාව දෙතුන් පාරක්ම අල්ලනවා. ගාද ටික වෙලාවක් පාඩුවේ ඉඳලා එකපාර කෑ ගහලා බස් එකට මැහෙන්න මේ මිනිස්සුන්ට බනිනවා. ඉතින් යාළුවෝ සෙට් එකත් ගාදව මේ වෙලාවේදී තනි කරන්න නැහැ. අර බේබද්දෝ ටික සේරටම ගහලා මුන් ටිකව බස් එකෙන් එළියට දානකම්ම යාළුවෝ ටික ගාදත් එක්ක ඉන්නවා. ඉතින් මේ නරුමයෝ ටික බස් එකෙන් බහිනකොට කියනවා හිටපම් මං උඹලා ගැන බලා ගන්නම් කියලා. මේ වගේ අප්‍රසන්න දේවල් කෙල්ලෙක්ට අමතක කරන්න ගොඩක් අමාරුයි. ඉතින් මහරෑ මේ පලිගන්න වගේ එන්නේ ඒ බේබද්ද ටිකද දන්නේ නැහැ. ගාද කෑ ගහගෙන හැරෙන්නේ එයාගේ සිහිය අර උන දේවල් තියෙන හින්දා. හැබැයි මේ ඉන්නේ මෙයාගේ හොඳම යාළුවා ටික. මොකද අද ගාදගේ උපන්දිනේ දවස. උපන්දින දවසේම මැරෙන දවසත් මතක් කරා කියලා ගාද කියනවා. ඒ තමයි අපේ සර්ප්‍රයිස් කියලා. මේ කට්ටිය ගොඩක් සාර්ථකව මේ වැඩේ කරනවා. කේක් එක පහල ලෑස්ති කරලා තියෙන්නේ. අම්මයි තාත්තයි බලන් ඉන්න හින්දා අපි පහලට යන් කියලා කට්ටියම ගාදගේ උපන්දිනේ දවස මේ විදිහට සමරනවා. කවුද මේ උපන්දින දවසේ ෆොටෝස් බල බල ඉන්නේ? ඒ තමයි රෝෂාගේ ජෙලස් කෙල්ල ප්‍රියා. මේ වුණ දේවල් වලට ජෙලස් එකේ ඉන්නව මදිවට ගාද ඇවිත් රෝෂාගේ අයිස්ක්‍රීම් එකෙන්ම කනවා. ඉතින් මේකට ප්‍රියාට තව ටිකක් තද වෙනවා. ප්‍රියා එකපාර ගාදගේ උපන්දිනය කියලා මතක් වෙලා එයාට විශ් කරනවා. අනේ මට එන්න බැරි වුණානේ කියලා ප්‍රියා කිව්වහම ගාද කියනවා පල්ලියේ උත්සවයක් තියෙනවා ඒකට එන්න කියලා. රෝෂා කියනවා මෙයා පල්ලියේ උත්සව වලට නම් කැමති නෑ කියලා. හැබැයි ප්‍රියා නෑ මං කොහොම හරි එන්නම් කියලා කියනවා. ඉතින් තනියම ජොලි ගන්න දෙන්නේ නැතුව ප්‍රියා මේ උත්සවයට යනවා. රෝෂා ඉන්න තැනක ප්‍රියාටත් මේ විදිහට ඉන්න ලැබුණ එක ගැන සතුටු වෙමින් ප්‍රියා කට්ටියත් එක්ක විනෝද වෙන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඔන්න පාටි ඉවර වෙලත් පවනගේ ෆන් එක නම් නැති වෙලා නැහැ. බීලා ඔහේ ඩොඩෝ ඩොඩෝ ඉන්න අතරෙදී මෙයා රෝෂාගේ ෆෝන් එක අතට ගන්නවා. නොදැනුවත්වම පවන නරක වීඩියෝස් වගේක් එක දිගට ෂෙයා කරන්නේ මෙයාලගේ ස්කූල් ගෲප් එකේ. මනවාලෙන් ස්නේහා මිස්ට කෝල් එකක් ගන්න ට්‍රයි කරන අතරෙදී කවුද බම් මේ එක දිගට මැසේජ් එවන්නේ කියලා බලද්දි තමයි මේ කට්ටිය මේ සිද්ධිය දැනගන්නේ. හරි හරි බං මං ඒ වැරද්ද හරිගස්සන්නම් කියලා delete for everyone කියන එක වෙනුවට delete for me කියන එක ඔබලා පවන මේක delete කරලා දානවා. ආය කරන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්දා ඊළඟ දවසේ රෝෂා ඉස්කෝලේට යන්නේ ගොඩක් බයෙන්. රෝෂාගේ නම්බරයෙන් මේ දේවල් ෂෙයා වුණ හින්දා හැමෝම රෝෂා දිහා බලන්නේ වැරදි විදිහට. අනිත් අයගෙන් වෙනස් නොවී ප්‍රියත් රෝෂා දිහා බැලුවේ හරි සැකෙන්. පන්තියේ මේ වෙලාවේදී උගන්වන දේවල් වලට වීඩියෝ වල තිබ්බ දේවල් සම්බන්ධ කරගෙන මුළු පන්තියම රෝෂාට hina වුණා. හැබැයි එක වෙලාවකදී රෝෂා ගාදා දිහත් බලාගෙන හිටියා. එක වචනකින් හරි යාළුවාගේ හිත හදන්න හිතාගෙන ගාදා රෝෂාට කියනවා ඕවා අමතක කරලා දැන් පාඩම අහගන්න නැත්තම් ඒකත් නැති වෙයි කියලා. පියන් අංකල් මේ වෙලාවේදී ඇවිල්ලා රෝෂාට ලොකුසේ එන්න කිව්වා කියලා කියනවා. පවන මේ වෙලාවේදී නහයෙන් අඬනවා අනේ මචං මාව නම් අහු කරන්න එපා කියලා. රෝෂා යනකන් ඉඳලා ප්‍රියාගේ යාළුවා ප්‍රියාගේ කනට කරලා කියනවා ඔයා දිගටම යත් එක්ක ඉන්නවද? හිටියොත් නම් ඒක ඔයාගේ නමටත් හොඳ නෑ නේද? මං ඔයා වුණා නම් මං දැනටමත් යාව අත්හැරලා කියලා මේකෙල්ල කියනවා. අහිංසක විදියට බලන විදිය ගෲප් එක තියෙන්නේ මගුල් නටන්න නෙවෙයි.
රෝෂා සමාවෙන්න සර් ඒක අත්වැරදීමක් කියද්දිත් ඒක අත්වැරදීමක් නෙවෙයි ඒක නැහැදිච්චකම තමුන්ගේ දෙමව්පියන් එන්න කියන්න කියලා ප්‍රින්සිපල් කියනවා ඒ වගේම මේ සිද්ධිය හින්දා රෝෂාට తాවකාලිකව පන්ති තහනම් වෙනවා තනියම කල්පනා කර කර ඉන්න රෝෂා ළඟට ප්‍රියා එනවා රෝෂා ඔයා කරපු වැඩේ වැරදි ඔයාගේ චරිතේ මේ වගේ එකක් කියලා මං හිතුවේ නැහැ මං අවුලෙන් ඉන්නේ ඇත්ත නොදැන කතා කරන්න එපා රෝෂා හැම කියද්දි ප්‍රියා ආයම කියනවා මම ඔයාට කැමති එක මට ලැජ්ජාවක් කියලා. ඔයා කරපු දේ මට බලපානවා කියලා දන්නව නේද? බනින්න නැතුව මෙතනින් යන්න කියලා රෝෂා කියනවා. ඔව් යනවා තමයි. ඒත් යන්න කලින් මට මේක කියන්න ඕනේ. මට මේ සම්බන්ධය ඕනේ නැහැ. අපි බ්‍රේක් අප් වෙමු. ඉතින් තිබ්බ හැම සුන්දර මතකයක්ම අමතක කරලා දාලා රෝෂා මේ වගේ ප්‍රශ්න කිද්දි ප්‍රියායාව තනි කරලා යනවා. රෝෂා තනියම ස්කූල් එකෙන් පිටතර වෙලා ඉද්දි මනමාලනුයි පවනයි මෙයාට විහිළු කරනවා. හැබැයි ගාදනම් කල්පනා කරන්නේ මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් ගැන. ගාද දන්න පොලිසිය SI කෙනෙක්ට කියලා මේ ප්‍රශ්නේ ගෙදරට දැනුවත් කරන්නේ නැතුව විසඳගමු කියලා ගාද කියනවා. පොලිසියට යන කොල්ල තුන්දෙනා SI ගේ වැඩ දැක්කහම නම් ගොඩක් බයෙන් තමයි ඉන්නේ. කොල්ල තුන්දෙනාව දැක්ක ගමන් SI අහනවා ගාද ඇව්වේ ඔයාලවද කියලා. SI ටිකක් තදින් කෑ ගහලා කියනවා දන්නවද හරියට දඬුවම් කරනවා නම් තමුසලා තුන්දෙනාව කූරු ගනින්න අවුරුදු 5කට මට යවන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙද්දි SI විදුහල්පතිතුමාටත් එන්න කියලා තිබ්බ හින්දා මෙයත් මේ වෙලාවේදී එනවා. මේ වෙලාවේදී මොලෙන් ගේමක් ගහන SI මේ විදුහල්පතිතුමාගෙන් අහනවා දන්නවද මෙයාලා කොහෙද හිටියේ කියලා. ඉතින් SI ම කියනවා මෙයාලා රේල් පාරකින්දන් තමයි හම්බුනේ කියලා. මොකද මේ තුන්දෙනා සියදිවි හානි කරගන්න තමයි හැදුවේ කියනවා. SI තව පොලිසිය කෙනෙක්ට කතා කරලා එක කොලයක් දීලා මෙන්න මේ සියදිවි හානි කරගැනීමේ ලිපිය මේ ප්‍රින්සිපල්ට ඇහෙන්න කියවන්න කියලා කියනවා. හැබැයි ලියුම දිගහැරලා බලද්දි මේ පොලිසිය කෙනා ෂොක් වෙනවා. මොකද හිස් කොලයක් තමයි SI මේ විදිහට දීලා තියෙන්නේ. ඉතින් SI ඇහැක් ගහලා කියනවා ඕක හරියට කියවන්න කියලා. ඔන්න ඉතින් මෙයා ලියුම කියවන්න පටන් ගන්නවා. ආදරණීය අම්මේ, ඔයාගේ පුතා රෝෂන් සියදිවි හානි කරගන්න බව මේ ලියුමෙන් දන්වනවා. ඔයාගේ පුතා මේ නපුරු ලෝකයේ හැරදා යනවා. මට වෛර කරන්න එපා අම්මේ. ඉතින් හැමෝගෙම හිතට දැනෙන විදිහට මේ ලියලා තියෙන ලියුම රෝෂම ලිව්වද කියලා යාළුවෝ දෙන්නටත් හරි පුදුමයි. ඉතින් මේ ලස්සන බොරුව තව ටිකක් දුර යන්න නොදී SI කියනවා විදුහල්පතිතුමා සම්බන්ධ ටික විතරක් කියවන්න කියලා. ඉතින් මෙයා ආයෙම කියවනවා. මගේ සියදිවි හානි කර ගැනීමට හේතු වෙන එකම එක පුද්ගලයා ඉන්නේ. ඒ තමයි අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමා. ඔහු මන් නොකල වරදකට මාව අහු කරා. මට ශාරීරිකව හා මානසිකව හිරිහැර කරා. මීට නැසී ගිය රෝෂන් කියලා මේ ලියුම අවසන් කරනවා. දැක්කා නේද? මේ තුන්දෙනා මැරිලා ගියා නම් එහෙම ඔයාට අවුරුදු 10ක හිරදඬුවමක් ලැබෙනවා කියලා SI ප්‍රින්සිපල්ට කියනවා. ඉතින් ප්‍රින්සිපල් කියනවා මම මෙයාලගේ හොඳට අවවාද කරා විතරයි කියලා. ඉතින් කොහොම හරි SI ගේ මේ වැඩේ හින්දා රෝෂට ආයෙම ඉස්කෝලේට එන්නත් පුළුවන් වෙනවා. ඉතින් ප්‍රින්සිපල් මෙතනින් යනකම් ඉඳලා SI මේ කොල්ලෝ ටිකටත් අවවාද කරන්න අමතක කරන්නේ නැහැ. ගාද අත්වැරදීමක් වුණා කිව්ව හින්දායි ඔයාලව අතාරින්නේ නැත්තම් ඔයාලටත් දඬුවමක් තියෙනවා කියලා SI මෙයාලව මෙතනින් යවනවා. යාළුවෝ තුන්දෙනා එළියට එනකම් ගාද එළියට වෙලා බලාගෙන ඉන්න ගොඩක් කලබල වෙලා. ඉතින් තුන්දෙනාවත් බේරගෙන ගාද මේ විදිහට එද්දි මනවාලන් කියනවා ගාද ඔයා වගේ යාළුවෙක් ලබන්න අපි හරිම වාසනාවන්තයි කියලා. රෝෂත් ටික වෙලාවක් ගාද දිහා බලාගෙන ඉඳලා එයාගේ අතින් අල්ලලා එයාට ස්තුති කරනවා. ටික දවසකට පස්සේ ඉස්කෝලේට ආපු රෝෂා දැන් යාළුවොත් එක්ක ගොඩක් සතුටින් කාලේ ගෙවනවා. මේ වෙලාවේදී ගාද මතක් කරනවා ප්‍රියාගේ රෝෂාගේ ප්‍රශ්න අපි තාම විසඳුවේ නෑනේ කියලා. හැමෝගෙම අදහස උනේ ප්‍රියා එන්නේ නෑ කියන එක. හැබැයි මනවාලන් කියනවා ඒකේ නැට්ට වනවන උඹේ පස්සෙන් එයි කියලා. ඉතින් රෝෂා අහනවා ඒ කොහොමද කියලා. ආදරය කරපන් වෙන කෙනෙක්ට. ඉතින් ගාදහනෝ මේ හදිස්සිය මෙයා කාට ආදරය කරන්නද කියලා. ඉතින් මනවාලන් කියන ඔය දෙන්න තමයි ආදරේ වගේ රඟපාන්න ඕනේ කියලා. තමන්ගේ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක ඉන්න එක ඕන කෙනෙක්ට ඉවසන්න බෑ මේ ප්ලෑන් එක හරියනවා කියලා මනවාලන් කියනවා දැන් දෙන්නට දෙන්නම S2 දිහා බලාගෙන ආදරය කරන්න පටන් ගන්න කියලා. ගාද හිනාවෙවි රෝෂා දිහා බලන් ඉඳලා කියනවා අයියෝ මේක නම් හරියන්නේ නැහැ මෙයා දිහා බලන් හිටියට මට නම් ආදරේ ඇති වෙන්නේ නැහැ කියලා. ඇස් වලින් කතා කරන්න පටන් අරගෙන මේ රඟපාන්න ගත්ත ජෝඩුවව දකුණායට නම් මේ දෙන්න කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්න බැරි වෙනවා. එතන ඉන්න ඕනේ ගාද නෙවෙයි මමයි කියලා ප්‍රියාට ජෙලස් හිතෙන තරමටම මනවාලන් කිව්ව මේ ප්ලෑන් එක සාර්ථක වෙනවා. ප්‍රියාගේ තැනට ගාදවත් ගැලපෙනවා කියලා හිතෙන තරමටම රෝෂාගේ හිත දැන් ගාදත් එක්ක බැඳිලා තියෙනවා. එකපාර රෝෂාව තනි කරලා ගිය ප්‍රියාගේ මතක අමතක වෙන්නත් එක්ක රෝෂා දැන් ප්‍රියත් එක්ක ගෙවුණු කාලෙටත් වඩා වැඩි කාලයක් ගාදත් එක්ක ගෙවනවා. ගාදගේ හිතටත් දැන් රෝෂාව ලං වෙලා ඉවරයි. රෝෂාගේ යාගේ නම් ලියලා
පුංචි සෙල්ලමක් කරලා අන්තිමේටම මැරේජ් කියලා උත්තරේ ආපුවම ගාදත් එතනදී අහිංසක සතුටක් විඳිනවා. ඊළඟ දවසේදීත් මේ දෙන්න සතුටින් කාලය ගෙවන අතරේදී ප්‍රියාවිත් එකපාර රෝෂට කතා කරනවා. මචං වැඩේ හරි ගියා. ඵලයන් කියලා මනවාලන් කියද්දි එකපාරේ යන්න හිතක් නැති රෝෂා ගාදාගෙනුත් මේ ගැන අහනවා. ඉතින් ගාදා රෝෂට යන්න කියනවා. රෝෂා ප්‍රියත් එක්ක යන දිහා ගාදා බලන් ඉද්දි එයාගේ මූණෙන් පේනවා එයාගේ හිතේ තියෙන දේවල්. මාව ඔස්සන්න මේ දේවල් කරනවා කියලා මන් දන්නවා. හැබැයි එයා අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජනේ ගත්තා කියලා ප්‍රියා කියනවා. ඉතින් රෝෂා අහනවා ඔයාට මොකද කියලා. මම කැමති නෑ කවුරුත් ඔයාට ලං වෙනවට. එදා දුකින් තරහෙන් හිටපු හින්දා තමයි මං ඔයාට කෑ ගැහුවේ. නැතුව ආදරේ නැතුව නිසා නෙවෙයි කියලා ප්‍රියා සමාව ගන්නවා. රෝෂා හරි හරි කියලා කියද්දි ප්‍රියා කියනවා ආයර වගේ වීඩියෝ බලන්න හිතන්න එපා කියලා. ආයෙම හිතුනොත් කියලා රෝෂා කියද්දි ප්‍රියා බඩට එකක් ගහලා මරලා දානවා කියලා එතනින් යනවා. හැබැයි රෝෂාගේ හිතේ නම් ගොඩක් ලොකු සතුටක් නෑ වගේ තමයි පේන්නේ. ඉතින් මේ දෙන්නගේ මුණ ගැහිීමත් එක්ක ගාදා පිටුපුරාම උපු හීන ඉරලා දානවා. වෙනදා යත් එක්ක කතා කරලා පාළු මැකුව රෝෂා දැන් ප්‍රියත් එක්ක ආයෙම කතා කරන්න පටන් අරගෙන. හැබැයි රෝෂා ප්‍රියත් එක්ක කතා කරාට එයාගේ හිතේ සතුටක් නම් නැහැ. ඉතින් ඊළඟ දවසේදී ඉස්කෝලේදී මේ ගැන කිය කිය ප්‍රියා උදේ පාන්දර රෝෂත් එක්ක රණ්ඩු වෙනවා. රණ්ඩුව දුරනෝයා නවතින්නේ යාළුව කට්ටිය මෙතෙන්ද එන නිසා. පවන මේ දෙන්නට අනාවැකියක් කියන්නම් කියලා එදා ගාදා කරපු අර සෙල්ලමම කරලා බලනවා. ඉතින් උත්තරේ එන්නේ එම්මකුර. ඒ කියන්නේ මැරේජ් කියන එක. ඉතින් මේක දැක්කහම ගාදා මූණ අවුල් කරගෙන මෙතනින් යනවා රෝෂා දකිනවා. ප්‍රියාගෙන් එන කෝල් එක ආන්සර් නොකර රෝෂා ඉද්දි පවන අහනවා මුල් කාලේ පැනගෙන ආන්සර් කරපු කෝල් එක ඇයි දැන් ආන්සර් කරන්නේ නැත්තේ කියලා. රෝෂා බනිනවා උඹලා තමයි මේ සේරටම මුල කියලා. උඹලා අපිට රඟපාන්න කිව්වනේ කොහොමාරි මට හිතෙන්නේ මම යාට ඇත්තටම කැමති වෙන්න අරගෙන කියලා. පවන අහනවා ඒ කියන්නේ ලව්ද කියලා. ඔව් මං එක ගාදට කියන්නේ ඉද්දි තමයි ප්‍රියාවිත් මගෙන් සමාව ගත්ත කියලා රෝෂා කියනවා. උඹට පිස්සුද බං? ඒකි කවදාවත් උඹට ආදරේ කරන්නේ නැහැ. උඹ වේකිට හොඳම යාළුවෙක් විතරයි කියලා පවන මේ වෙලාවේදී උත්තර දෙනවා. ඊළඟ දවසේ පන්තිය උගන්නද්දි රෝෂා ගාදා දිහා බලාගෙන මුකුළු කරනවා සර් දකිනවා. රෝෂාට සර් බනිද්දි මනවාලන් සර්ව අවුස්සනවා. ඉතින් සර් මනවාලන්ටත් බනිනව ඔයත් කොයි වෙලාවෙත් ඒ පැත්ත බලාගෙන තමයි ඉන්නේ කියලා. ඉතින් මනවාලන් කියනවා මං ඒ පැත්ත බලන්නේ කම්මැලිකමට කියලා. මං කම්මැලිකම නැති කරන්නම්කෝ කියලා සර් මනවාලන්ගෙන් අහනවා කැල්සියම් කාබනේට් වල රසායනික සූත්‍රය මොකද්ද කියලා. මැතිය උත්තරේ ලියලා පෙන්නවුවත් මනවාලන් එක කියවන්නේ කාකෝ 3 කියලා. ඉතින් මේ පීරියඩ් එක ඉවරුණාට පස්සේ ප්‍රියා පුස්තකාලයට වෙලා නෝට් එකක් ලියලී ඉන්නවා. රෝෂා ඔය රූප ටික මටත් අඳලා දෙන්නකෝ කියලා කියද්දි ප්‍රියා කියන ඔයාම අඳගන්න මට දැනටමත් වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ කියලා. ඊළඟ පීරියඩ් එක පටන් ගත්ත වෙලේ ඉඳන් රෝෂා ගාදා දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. ඉතින් රෝෂාට බාධා කරන මනවාලන් ස්නේහ මිස් මානව ප්‍රජනන පද්ධතිය කියන පාඩමේ නම බෝඩ් එකේ ලියනවා දැකලා අද මම මගේ සේරම ගැටලු निराකරණය කරගන්නවා කියලා සතුටු වෙනවා. හැබැයි කොල්ලෝ කට්ටියගෙම බලාපොරොත්තු වතුරේ යවමින් මිස් කියනවා මේ පාඩම හරිම සරලයි ඔයාලට තනියම උනත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මං ඊළඟ පාඩම වෙන පරිණාමනීය පාඩමට යනවා කියලා මැඩම් මේ පාඩමේ රූපයක් තිරේ දානවා. ඉතින් ස්නේහ මිස්ගේ මේ පාඩමේදිත් මනවාලන්ට ප්‍රශ්නයක් තිබ්බේ නැත්තම් ඒක හරි පුදුම දෙයක්. මනවාලන් නැගිටලා මැඩම්ගෙන් අහනවා ඇයි ඔය වඳුරෝ අර මිනිස්සයා පස්සෙන් පෝලිමට යන්නේ කියලා. මනවාලන්ව වගකීමක් ඇතුව වැඩකට පුරුදු කරන්න ඊළඟ දවසේ තියෙන NSS කියන කෑම්ප් එකේ නායකත්වය මනවාලන්ට බාර දෙනවා. ඉතින් හරි ආදරෙන් මනවාලන් මේක බාරගෙන ඊළඟ දවසේ මේ වැඩේ කරන්නේ හරිම කැපවීමෙන්. මැතිව්ටයි ගෝපුටයි මෙතනදි තිබ්බ එකම රාජකාරිය තමයි ජූනියර් කෙල්ලොන්ගේ හැඩ බලන එක. මේ සෙට් එකේ අනිත් අය කොහේ ඉන්නවද? ගාදායක ගලක් උඩට වෙලා ඉද්දි රෝෂා මෙයාව හොයාගෙන යනවා. මෙතෙන්ට වෙලා වැඩමග හිටිනව නේද කියලා රෝෂා අහද්දි ගාදා කියනවා මෙතන ඉද්දි අමුතු හැඟීමක් දැනෙනවා මට යන්නවත් හිතෙන්නේ නැහැ කියලා. මේ දෙන්න සතුටින් ඉන්නව දකින ප්‍රියාගේ යාළුවා අර බලන්න ටයිටනික් එකේ ජැක් රෝස් දෙන්න ඉන්නවා කියලා ප්‍රියාට මේ දෙන්නව පෙන්නනවා. මේකනම් හරියන්නේ නැහැ කෙල්ල කියලා ප්‍රියාගේ මේ නරක යාළුවා ප්‍රියාව අවුස්සලා සතුටු වෙනවා. ඉතින් ඔන්න ඊළඟ දවසේ ඉස්කෝලේදී ප්‍රියා අර බෑ කිව්ව නෝට් එක ගාදා රෝෂාට ඇඳලා දෙනවා. රෝෂා තෑන්ක්ස් කියද්දි ගාදා කියනවා තෑන්ක්ස් විතරක් නම් මදි කියලා. ඉතින් ළඟ තිබ්බ චොක්ලට් එකක් රෝෂා ගාදාට දෙනවා ප්‍රියත් දකිනවා. ගාදා ගිය ගමන් ප්‍රියාවිත් මේ ගැන අහද්දි රෝෂා කියනවා ඔයා වගේ බෑ කියන්නේ නැතුව එයා ආත්මార్థකාමී නොවි මට ඒක ඇඳලා දුන්නා කියලා. එක්සෑම් එකට එයා ඇවිත් ඇඳලා දෙන්නේ නැහනේ කියලා ප්‍රියා මේ නෝට් එක මකන්න හදද්දි රෝෂා යාට කණේ පාරක් දීලා පොත උදුරලා ගන්නවා.
ළඟදී අපි ට්‍රිප් එකකුත් යනවා. ඔයා මොකද්ද මේ කරගත්තේ කියලා ගාදෑවිත් කියනවා රෝෂාට ප්‍රියාගෙන් සමාව ගන්න කියලා. ඔළුව සැනසීම නැති කරගන්න මට යාට ලඟ වෙන්න ඕනේ නැහැ කියලා රෝෂා කියනවා. රෑ පුරා ප්‍රියාට කනට ගහපු එක වෙනුවට රෝෂාට මතක් වෙන්නේ එයා ගාදත් එක්ක ගියපු කාලය ගැන. ඊළඟ දවසේ රෝෂාව හම්බෙලා ප්‍රියා අහනවා ඔයා ගාදට කැමතිද කියලා. රෝෂා නිහඬ වෙද්දී "ඕ, ඔයා කැමති වගේ නේද?" එයත් කැමතිද කියලා ප්‍රියා අහනවා. රෝෂා දන්නේ නැහැ කියද්දී අනිවාර්යෙන් එයත් කැමති ඇති. ඔය දෙන්න හොඳට ගැලපෙනවා කියලා ප්‍රියා කියනවා. මං ඕනෝන්ට වඩා හිතුවා හැමතිස්සෙම ඔයා එක්ක රණ්ඩු වෙනවා. ඒ ආත්මార్థකාමීකම නිසා නෙවෙයි. ඔයා ගැන මං හිතන නිසා. ඒත් මට හිතෙන්නේ ඒක ඔයාට වදයක්. ඒ නිසා මං අදින් පස්සේ ඔයාට කරදරයක් වෙන්නේ නැහැ. ප්‍රියා එහෙම කියලා එතනින් යනවා. රෝෂා ප්‍රියාව නවත්තලා ප්‍රියා මට සමා වෙන්න නැහැ කියලා කියනවා. සමාව ගන්න එපා කියලා ප්‍රියා රෝෂාට ලං වෙලා එයාගේ නළලට හාදුවක් දෙනවා. මට ඔයාව ගොඩක් මතක් වෙයි කියලා ඒ විදිහට තරහක් නැතුව ප්‍රියා රෝෂට සමුදෙනවා. රෝෂා එක්ක ගහපු ෆොටෝ බල බල ප්‍රියා කල්පනා කර කර ඉන්නවා. තාත්තා ඇයි කියලා හද්දි ප්‍රියා කියනවා එක්සෑම් එක ළඟ නිසා ට්‍රිප් එක ගැන හිත හිත ඉන්නවා කියලා. තාත්තා කියනවා ස්කූල් කාලේ ට්‍රිප් එකක් කියන්නේ වාසනාවන්තයින් කීප දෙනෙක්ට විතරක් ලැබෙන දෙයක්. ඔයාට විභාගේ ගොඩ දාගන්න පුළුවන්. ඒ නිසා පුතේ ඔයා ගිහිල්ලා හොඳට විනෝද වෙන්න කියලා තාත්තා උපදෙස් දෙනවා. තාත්තගේ වචන වලින් හිත හයිය කරගන්න ප්‍රියා මේ දෙන්නගේ ඉතුරු වෙලා තිබ්බ අන්තිම මතක ටිකත් මකලා දානවා. ඉතින් ඔන්න ගුරුවරු ළමයි කියලා වෙනසක් නැතුව මේ ගමනේ විනෝදේ ලබන්නයි මේ කට්ටියගේ ලෑස්තිය. ඉඳගෙන කතා කර කර ගමන පටන් ගත්තත් ටික දුරක් යද්දිම ඩාන්ස් කිරිල්ල පටන් ගන්නවා. ප්‍රියාගේ ඇස් රෝෂා දිහාවට ඉබේටම වගේ ඇදිලා ගියත් ගාදයි රෝෂයි දිහා බලලා ටික වෙලාවක් යද්දි ප්‍රියාගේ හිත හදාගන්න එයාට පුළුවන් වෙනවා. මනවාලන්ට නම් මේකත් අවස්ථාවක් වෙනවා ස්නේහ මිස්ගේ ළඟින්ම ඉන්න. ප්‍රියා මේ වෙද්දි රෝෂාවයි ගාදවයි යාළුවෝ විදිහට පිළි අරගෙන ඉවරයි. මේ විදිහට ගුරුවරු ළමයි කියලා වෙනසක් නැතුව මේ ගමන විඳින්නේ ස්කූල් ජීවිතේ මේ හැම ආදරණීය හදවතකටම ආදරෙන් සමුගන්න දවසක් එනවා කියන දේ යටිහිතේ තියෙන නිසා. ඉතින් මේ ආදරණීය චාරිකාවෙදි මැතිව්ගේ උපන්දිනය සමරන එකත් මේ ගමනේ අමතක නොවන මතකයක් වෙනවා. ඉතින් ඉස්කෝලේ කාලේ චාරිකාවක් කියන ඒ සුන්දර හැඟීම ආය ආයමත් මතක් කරලා බලන්න පුළුවන් විදියට ගොඩක් විනෝදයෙන් විඳලා මේ අයත් මේ ගමන නිමා කරලා එනවා. ඉතින් පන්තියේදී රෝෂාගේ සිහිය දැන් තියෙන්නේ ගාත දිහාවටමයි. එක මොහොතක් හරි ඒ දිහාවට ඇහැ යන්නේ හිතටත් හොරෙන්. මේ පන්තියේ සුන්දරම චරිතයක් වෙච්ච මනවාලෙන්ව ස්නේහ මිස්මේ අන්තිම දවස් ටිකේදී එයාගේ ප්‍රියතම ශිෂ්‍යයා විදිහට නම් කරනවා. මතක ගොඩක් ඉතුරු කරගෙන ගුරුවරුන්ව තනි කරලා මේ බැජ් එකටත් යන්න වෙන දවස එනවා. මේ විදිහට මෙයාලගේ පාසල් කාලේ අවසාන රැස්වීම දවස එනවා. ගණන් සර් පුරුදු විදිහටම ළමයින්ට අවවාද දෙනවා. කෙමිස්ට්‍රි සර්ගේ කතාවට නම් හැමෝගෙම මූණට හිනාවක් දෙනවා. ඒත් පීටි සර් මේ අපේ අන්තිම දවසයි කියලා මතක් කරලා දීලා හැමෝම අඬවනවා. හැම ඉස්කෝලෙකම වගේ ඇඟ පුරාම සටහන් ලියාගෙන පාට ඉහාගෙන ගුරුවරු ළමයි කියන හැමෝම එක වගේ අය වෙලා හැමෝම අන්තිම දවසේදී උපරිමයෙන් විනෝද වෙනවා. ප්‍රියා අන්තිම එක්සෑම් එක වෙනුවෙන් මේ විදිහට තනියම මහන්සි වෙනවා. ඒ අතරේ අපේ යාළුව සෙට් එකත් එකතු වෙලා පාඩම් කරලා චිට් එකක් එහෙමත් හොරෙන් පාස් කරලා කොහොම හරි එක්සෑම් පේපර් එකින් එක ගොඩ දා ගන්නවා. අන්තිම පේපරේට රෑම යාලා පාඩම් කර කර ඉන්න අතරේදී රෝෂා අවුලෙන් ඉන්න එක ගැන යාළුවන්ට ප්‍රශ්නයක්. ඉතින් අනිත් යාළුවන්ට පවන මේ වෙලාවේදී තමයි කියන්නේ රෝෂාගේ ගාදගේ සම්බන්ධ ගැන. යාළුකම වටින නිසා මං ඒ ගැන කියන්න එපා කිව්වා කියලා පවන කියනවා. හැබැයි ගෝපු කියනවා එයත් උඹට ආදරේ ඇති බං කියලා. සැබෑ ආදරේ මට දැනුයි බං තේරෙන්නේ. ප්‍රියා නිකන් ආකර්ෂණයක් විතරයි. රෝෂා මෙහෙම කියද්දි ගෝපු අහනවා ඇයි උඹ ඒක කිව්වේ නැත්තේ කියලා. ඔය දෙන්න ලඟ වෙලා ඉද්දි මට නම් මේක හොඳට දැනෙනවා. මං හිතුවේ යාළුවෝ වගේ ඉන්න උඹලා ගැන මං එහෙම හිතන එකත් පහත් කියලා. මේ වෙලාවේදී මැතිව් කියනවා මටත් එහෙම හිතුණා කියලා. මේ වෙලාවේදී මනවාලනුත් කියනවා මටත් එහෙම හිතුණා කියලා. රෝෂා සතුටින් ගාදට මම මේ ගැන කියන්නද කියලා අහද්දි විභාගය ඉවරුනහම එයා ලස්සන තැනකට එක්කන් ගිහින් යෝජනා කරන්න කියලා ගෝපු උපදෙස් දෙනවා. මැතිව් අහනවා උඹ දන්නවද එයා කැමතිම තැන කියලා. රෝෂාගේ ඔළුවට එන්නේ එයාලා අර කෑම්ප් එකට ගියපු තැන ගැන. ඉතින් නිකම්ම නැතුව ගාදව සර්ප්‍රයිස් කරලම් මේ වැඩේ කරන්න යාළුවෝ ටික රෝෂාට උදව් කරනවා. ඉතින් මේ කොල්ලෝ ටික ඊළඟ දවසේ ගාදා වෙතෙන්ට එක්කන් යන්න කැමති කරගෙනත් ඉවරයි. ඉතින් හැමදේම ලෑස්ති කරන් හිතේ තියෙන සතුටත් එක්ක රෝෂා එක්සෑම් ලියන වෙලාවෙදිත් ගාදා දිහා බලාගෙන ඉන්නවා. ප්ලෑන් කරගත්ත විදිහට අර තැනට බයික් වල මේ කට්ටියම යනවා.
ඉතින් රෝෂටයි ගාදටයි තනිවෙන්න ඉඩ දීලා මනවාලන් මේ වෙලාවේදී එයාට හදිස්සි අවශ්‍යතාවයක් තියෙනවා කියලා කියනවා. ඉතින් නිදහසේ ඉන්න ඉඩ ලැබුණත් එක්කම රෝෂ අහනව ගාදකෙන් ඔයාගේ අනාගත ප්ලෑන් මොනවද කියලා. ගාද කියන වැඩිපුර ඉගෙන ගන්න ඕන නිසා රට යන හිතාගෙන ඉන්නවා කියලා. අනේ බේරුණා. ඊළඟ අවුරුදු ටිකේ සැනසීමේ ඉන්න පුළුවන් කියලා ගාදාව අවස්සන්න රෝෂ විහිළුවට කියනවා. ඔයාව දකින්නතුව මට ගොඩක් පාළු හිතේ. අපි පළවෙනියට මුණගැහිච්ච දවස මතකද කියලා රෝෂ අහලා ගාද වෙනුවෙන් එයා අරන් ආව මුත්ත සාක්කුවට දාගන්නවා. ගාද කියනවා මට ඒ දවස මතකයි. එදානේ මං ඔයාව රැකිකෙන් බේරගත්තේ. රෝෂ කියනවා එදා විතරක් නෙවෙයි. මං මුහුණ දුන්න හැම ප්‍රශ්නකදීම ඔයා මට උදව් කරා. ගාද මං එකපාර දෙයක් අහන්නද කියලා රෝෂගෙන් අහනවා ටිකක් හැඟීම් බර වෙලා. මේ වෙලාවේදී නොසිතපු විදිහට වීදුරු බෝතලයක් මේ දෙන්නගේ ඉදිරියේම කුඩු වෙලා යනවා. හැරිලා බලද්දි මෙයාලා ඒ දකින්නේ එදා ගාදට කරදර කරන්න හදපු අර රස්තියාදුකාර බේබද්දෝ ටික. කීප දෙනෙක්ම මෙයාලව වට කරලා ඉන්න හින්දා දුවල බේරෙන්නවත් මෙයාලට ඉඩක් ලැබෙන්නේ නැහැ. ගාදගෙන් පලිගන්න හිතාගෙන හිටපු අර රැවුල්කාර නරුමයා ගාදගේ මුළු ඇඟ දිහාම මහා පෙරේත විදිහට බලනවා. මේ පෙරේතයා ගාදව අල්ලන්න යද්දි අනේ එපායියේ කියලා රෝෂ අයදිනවා. මුන් ටික මේ දෙන්නවම ගලකට තල්ලු කරලා ගාදව මේ රැවුල්කාරයා අල්ලන්න යනවා. ඉතින් මේ වෙලාවේදී නම් රෝෂට ඉවසන් ඉන්න බැරි වෙනවා. ළඟ තියෙන ගලක් අරගෙන එකෙක්ට ගහලා රැවුල්කාරයාටත් ගහන්න යනකොට රෝෂගේ ඔළුවට වීදුරුවකින් ගහනවා. ඉතින් මේ පිළිතුරු කුළුඳුල් ආදරේ විඳින්නාව මේ අහිංසක ජෝඩුවකට මේ පෞකාරයන්ගේ බැල්ම වැටෙනවා. කිසි දෙයක් කරගන්න බැරුව අවසීයෙන් වගේ රෝෂා බිම වැටිලා ඉද්දි ඒ පැත්තට ගාදා විසික් වෙලා එන්නේ අර රැවුල්කාරයා මේ අහිංසක කෙල්ලට ගහන නිසා. ගාදා තමන්ගේ පැත්තට වැටෙද්දි රෝෂට මතක් වෙන්නේ මුකුළු කර කර හිත පිස්සු වැට්ටුව ඒ හුරතල් කෙල්ලව. අනේ එපා කියලා ගාදා එදිද්දිත් රෝෂට මුන් හොඳටම ගහනවා. ගාදා දන්නව රෝෂ කොයිතරම් ලේ දකින්න බයයිද කියලා. කට්ටකින් යනර ලේ බින්දුවක් ගන්න බය වෙද්දි ඒකෙනුත් වේදනාවක් දැනෙන නොදී රෝෂගේ හිත සනසපු ගාදට රෝෂ මේ විදිහට ලේ පෙරන් ඉන්නව බලාගෙන ඉන්න පුළුවන් වෙයිද? රෝෂට මුන් එක්ක හැප්පෙන්න තරම් හිතේ හයියක් දැන් ඉතුරු වෙලා නැහැ. පලිගන්න හිතාගෙන මේ විදිහට මේ නරුමය කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න උත්සාහ කරනවා. ආදරය ජීවිතය කියන දේවල් ගැන වටිනාකමක් දන්නේ නැති මේ සත්තුවගේ හැසිරෙන මිනිස්සු පටන් ගන්නවත් ලැබුණ නැති මේ ආදර කතාව විනාශ කරන්නයි මේ හදන්නේ. රෝෂ ගාදාව ළඟට අරන් අඬන ලතවිවි ඉද්දි ආයමත් මුණ්ඩික රෝෂට ගහනවා. රෝෂට පිහාටුවක් වගේ දැනුණු ඒ සුමුදු අත් දෙක අල්ලගෙන මේ නරුමය බිම දිගේ ගාදාව ඇදන් යනවා. මේ දේවල් දරා ගන්න බැරි වුණත් මේ පාළු තැන ඉඳන් රෝෂ කාගෙන් කියලා උදව් ඉල්ලන්නද? යන්තම් ඔළුව උස්සලා රෝෂ හිනා වෙලා ආයමත් කඩාගෙන වැටෙන්නේ හරි සැනසීමකින් වගේ. ඒ ඇයි කියලා දන්නවද? ආදරේ තරම්ම වටින මිත්‍රත්වයකින් ගාදා වගේම රෝෂ පොහොසත් වෙලා හිටපු නිසා. රෝෂ ළඟ හිටියර පෞකාරයට මැතිව් යකඩ පොළු පාරක් දෙද්දි ඔයාටත් හිතෙන්නේ නැති අනේ යසයි කියලා. ඔව් ඒ තරම් අහිංසක ආදරයක් පෞකාරයෝ වනසද්දි ආදරණීය හිත් දරදඬු වෙනවා. මනවාලන් මැතිව් ගෝපු පවන මේ කට්ටියම දකිනවා රෝෂයි ගාදායි විඳවන හැටි. මේ පොඩි කොල්ල ටිකට අර නරුමයොත් එක්ක හැප්පෙන්නාපු හයිය කොහෙන් ආවද කියලා පුදුමයි. මිත්‍රත්වයේ නාමෙන් දෙන්න පුළුවන් සුපිරිම කෑම ටික මේ කට්ටියට දීලා මේ කතාව ලස්සනට අවසන් වෙන්නේ මේ විදිහට. ඉතින් මිත්‍රත්වයත් ආදරයත් ගැලපුණු පාසල් කාලයේ සිහි කරපු මේ කතාවේ තව කොටසක් තිබුණා නම් කියලා හිතුණත් මේ කතාව මෙතනින් ඉවර වෙනවා. ඉතින් මගේ කියවිල්ලත් අවසන් කරලා මතක් කරනවා නිෂ්කෙල්ල channel එක subscribe කරලා මේ ෆිල්ම් එක ගැනත් ඔයාලගේ අදහස් අපිට comment කරන්න කියලා. එහෙනම් ඉතින් තවත් ලස්සන කතාවක් අරගෙන ඔයා ආදරණීය හදවත් මුණගැහෙන්න එනකන් අදට මං නවතින්නම්.